මේ ඇති වෙලා තියෙන තත්ත්වය මත දැන් විශේෂයෙන්ම අද වෙනකොට මේ පොසොන් පොහොයත් එක්ක ජනතාව පිටපළාත්වලට ගමන් කරලා තියෙනවා විනෝද චාර් මේ මේ චාරිකා ගමන් කියලා තියෙනවා එතකොට ඒවත් එක්ක පිටපළාත්වලට වැඩි අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන් එතකොට ඒක කොහොමද මේ කරලා තියෙන්නේ දිවයින පුරා පිට සීරුම දිස්ත්‍රික් වලට ඉන්ධන බෙදාහැරීම කටයුතු සිදු වෙනවා එම නිසා පිටපළාත්වල විනෝද චාරිකා ගිය ජනතාවටත් කිසිදු බාධාවකින් තොරව තමුන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ඒ අදාළ ඉන්ධන පිරවණුවලින් ලබා ගැනීමට හැකිවනු ඇත මේ වෙනකොට සියලුම ඉන්ධන පිරවණු මිලියම් හල් හිමියන් ඇනුම් කරලා තියෙනවා CPC ආයතන සහ IOC සමාගමට එම නිසා අද දිනයේත් හෙට දිනයේත් සේවයේ යෙදෙන නිසා අනිවාර්යයෙන්ම අද මැදිහා වෙනකොට ඉන්ධන මේ හල්වලට ඉන්ධන තොග ලැබීම නිසා මෙම තදබදි අඩු වෙනවා හෙට වෙනකොට නම් සාමාන්‍ය තත්ත්වයට ඉන්ධන පිරුම් මල් තුළ ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා දැන් අමාත්‍යවරයා ප්‍රකාශ කරපු කාරණාවක් තමයි මේ ඉන්ධන පිරුම් හල් හිමියන් ඉන්ධන ආනයනය මේ ඇනුම් කරලා නැහැ කියලා ඇනුම් කරලා නැති නිසා තමයි මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ කියලා ඒ වගේම ඒ අදාළ පිරුම් හල් යන්තා පිළියෙල මොනවා හරි තහනම් කිරීමට ලක් කරන වගේ කතාවකුත් අහන්න ලැබුණා ඉන්ධන ඉන්ධන පිරුම් මලක් තුළ සීමිත ඉන්ධන තොග ප්‍රමාණයක් තියෙන්න ඕනේ නමුත් පහුගිය කාලයේ දිගින් දිගටම ඉන්ධන හල් හිමියන් ඉන්ධන තොග තබා ගැනීම තුළ ඔවුන් විශාල ලෙස අලාභ ලැබීමට සිදු වුණා එම හේතුව නිසා වෙන්න ඕනේ මේ වර එදිනදට පමණක් සීමා වෙන්න ඔවුන් ඉන්ධන මේව කරගෙන තුන නමුත් ඒ බෙදුම්කරුවන්ගේ වැරැද්දක් තියෙනවා එම තුමා කියපු කතාවේ හැටියට නමුත් ඒක එම ක්‍රියාවලිය මේ ප්‍රායෝගික ක්‍රියාවලියක් නෙමෙයි කියන එක ඉතින් අපිට කියන්න පුළුවන් මේ මොකද ඉන්ධන පිරුම් හල් හිමියනුත් විශාල ආර්ථික අර්බුදයක තමයි මේ අවස්ථාවේ ඔවුන් ගත කරන්නේ එම හේතුව නිසා මහජනතාවට යම්කිසි පීඩාවක් සිදු වුණා එම තත්ත්වය ඉදිරියට නොවෙන්න ඉන්ධන පිරුම් හිමියන් වග බලා ගන්න ඕනේ කියන එක තමයි අපේ ස්ථාවරය. ඔබතුමා ප්‍රකාශ කරන විදිහට එහෙම පුළුවන්ද ඉන්ධන පිරුම් හල් එහෙම බලපත්‍ර අහෝසි කිරීමක් හෝ එහෙම සිදු වෙලා තියෙනවද එහෙම බලපත්‍ර අහෝසි වීම? ඉන්ධන පිරුම් හල් වල නීතියක් අනුව එවැනි දේවල් කරන්න පුළුවන්. නමුත් එකපාරට මෙවැනි දේවල් කරන්න බෑ. මොකද යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුව ඉන්ධනවල හිමියෙක් යම්කිසි වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ අනුව පරීක්ෂණයක් තියලා එන මොකද එකපාරටම ඉන්ධන පිරුම් හල් බලපත්‍ර අහෝසි කරන්න ගියොත් මේ තත්ත්වය නැවතත් ඒ විදිහටම අනිත් ඉන්ධන පිරුම් හල් වෙත පාරිභෝගිකයන් ගොනු වීම තුළ මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙන්න පුළුවන්. නෑ ඇත්තටම ඉන්ධන පිරුම් හල් හිමියන් ඇයි ඉන්ධන මේ බැලුම් කරන්නේ නැත්තේ? මේකට විසඳුමක් නැද්ද? දැන් ඉදිරියේදීත් ඔහොම වෙන්න පුළුවන්. මේ දින ගණනාවක් ඉන්ධන හිඟයක් ඇති වෙනවා. ආ නෑ. විසඳුම සාමාන්‍යයෙන් මේ අර දිනයක් සඳහන් කරලා තියෙනවා ඉන්ධන මිල අඩු වෙනවද අඩු වැඩි කිරීමේ මේ හේතුව එම තත්ත්වය මත නිසා තමයි ඉන්ධන පල් හිමියන් ඉන්ධන අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා නම් ඉන්ධන තොග තියවා තබා ගැනීම අඩුවෙන් තබා ගැනීමට සිදු වෙන්නේ ඉන්ධන මිල වැඩි වෙනවා නම් ඔවුන් ඉන්ධන තොග වැඩිපුර ත්‍යාග ගන්නත් එබැනි තත්ත්වකුත් තියෙනවා ඉතින් ඔය හේතුව නිසා ඉන්ධන මිල මේ වෙනකොට ඩොලරේ අගය අඩුවීමත් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩුවීමත් හේතුවෙන් බෙදුම්කරුවෝ සායන කෙනෙක් මේ මෙම දිනය වෙනකොට ඔවුන් බොහොම විමසිල්ලෙන් ඉන්නවා ඉන්ධන මිල අඩු වේද වැඩි වේද කියන තත්ත්වය. ඒ හේතුව නිසා තමයි ඔවුන් එදිනට එදිනයත් ඉන්ධන මිල අඩු වැඩි කිරීමේ ප්‍රවණතාව වෙන දවසේ ඊට පහුවෙනිදාත් වරුවක් වගේ වෙනකන් තමුන්ගේ ඉන්ධන තොග ලබා ගැනීමට කටයුතු කරන්නේ. දැන් ඔබතුමාට වාර්තා වෙන ආකාරයට ඉන්ධන පිරුම් හල් එහෙම බලපත්‍ර හොසි කරලා තියෙනවද ඔබතුමාලගේ මේක සම්බන්ධයි? මේ එහෙම මේ වෙනකොට නම් එහෙම තත්ත්වයක් අපිට දැනගන්න ලැබිලා නැහැ. හරිද? දැන් මේ ඔබතුමා කියන ක්‍රියාවලිය කරන්න පුළුවන් ඉන්ධන තොග සබා ගන්න කියලා තමයි කියන්නේ. එතකොට ඒක කරන්න පුළුවන්ද ප්‍රායෝගිකයිද? ඉන්ධන තොග තබා ගන්න පුළුවන්. මොකද ඉන්ධන මිල වෙනදා වගේ රුපියලකින් දෙකකින් වගේ වෙනස් වීමක් වෙනවා නම් එම පාඩුව දරා ගන්න පුළුවන්. මේ වෙනකොට ඉන්ධන මිල සාමාන්‍ය වශයෙන් රුපියල් 15කින් 20කින් 50කින් 100කින් අඩු වුණාම එහි අලාභය දරා ගැනීමට අපහසු ඉන්ධන හල් හිමියන්ට. මේ වෙනකොට ලංකා IOC සමාගමේ සහ CPC ආයතනයේ
සතු ඉන්ධනත්වයක අවශ්‍යතාවක් තියෙනවා. එම නිසා පාරිභෝගික මහතුන් තමුන්ගේ සාමාන්‍ය දිනයක ලබා ගන්නා විදියට ඉන්ධන හල් වලින් ඉන්ධන ලබා ගන්න. මොකද අනවශ්‍ය තොග අනවශ්‍ය ලෙස තමුන්ගේ ටැංකිය වාහන වලට ඉන්ධන තොග රැස් කිරීමෙන් නැවතත් මෙම තත්ත්වය අත් වෙන්න පුළුවන්. එම නිසා සාමාන්‍ය විදියට තමුන් වෙනතට ඉන්ධන ලබා ගන්න ආකාරයට ලබා ගන්න. මොකද අවශ්‍ය තරම් ඉන්ධන තොග කණිජ නිධික සංස්ථාව විසින් ලංකා යුව සමාගම සතු තියෙනවා. ඒ නිසා කිසිම බයක් සැකයක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. තමුන්ට ඉන්ධන ලබා ගැනීමට හැකියාවක් නැති වෙයි කියන එක. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.